චිලක්ෂණතුංග කියන්නේ මේ වෙද්දී ලංකාවේ සිනමා ශ්‍රේෂ්ඨය තුළ ඉතාම ප්‍රසිද්ධ නිළියක්. ඉතින් ඇය චිත්‍රපට කිහිපයකට සහභාගී වෙලා තිනවා ඉතාම ප්‍රසිද්ධ ගණ චිත්‍රපට කිහිපයකට. ඒ වගේම මේ වෙද්දී ඇයට වයස වෙන්නේ අවුරුදු 36ක් වගේ ඉතාමත් අඩු වයසක්. ඒක නිසාම ඇය ඉතාමත් ප්‍රසිද්ධයි. ඒ වගේම ඉතාම සරාගී නිරූපිකාවක් විදිහටත් ඇය මිනිසුන්ගේ අතරට ගිහිලා තියෙනවා. ඉතින් මම ගැන කතා කරද්දී පහුගිය දිනවල බොහෝ වශයෙන් සමාජ මාධ්‍යවල මම ගැන කතා වුණා. ඉතින් ඒක මම ගැන නිකම්ම කාරණාවක් නෙමෙයි. එහෙනම් චුලක්ෂිගේ ලීක් වීඩියෝ නම්ින් වීඩියෝව සමාජ මාධ්‍ය පුරාම සැරිසල්ලා තිබ්බා. ඉතින් මේ වීඩියෝ මොකක්ද? ඇත්තට මේ වීඩියෝ කතා මොකක්ද කියලා තමයි අද මේ වීඩියෝ එක අපි ඔයාලට කියන්න යන්නේ. පහුගිය දිනවල සමාජ මාධ්‍ය පුරාම සැරිසරපු මේ වීඩියෝවේ ඇත්ත කතාව වෙන්නේ චුලක්ෂිගේ නවතම චිත්‍රපටයක්. ඉතින් චුලක්ෂිගේ ඉස්සරහට එන්න තියෙන නවතම චිත්‍රපටයක් තමයි ගිනිමල් පොකුණුගේ චිත්‍රපටය. ඉතින් මේ කිරිමල් පොකුණු චිත්‍රපටයේ තියෙන එක්තරා දර්ශයක් තමයි මේ විදියට ලීක් වීඩියෝ නමින් ප්‍රසිද්ධ වෙලා තිබ්බේ. ඇත්තටම කිරිමල් පොකුණු කියන්නේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක්. මේක වැඩිහිටියන්ට පමණක් සුසු ආන ආකාරයට තමයි සිනමා පටය එළියට දාන්නේ. ඉතින් මේ මාසේ නොවැම්බර් 27 තමයි මේ චිත්‍රපටය රිලීස් වෙන්න තියෙන්නේ. ඉතින් මේ චිත්‍රපටය රිලීස් වෙලා ගොඩක් කට්ටිය බලන් ඉන්නවා. නමුත් මේ චිත්‍රපටය ගැන නොදන්න අයට අරක ලීක් වීඩියෝක් නමින් තමයි ප්‍රසිද්ධ වුනේ. ඉතින් මේ චිත්‍රපටයේ අනෙක් චිත්‍රපටවලට වඩා විශේෂත්වයක් තියෙනවා. මොකද ශ්‍රී ලංකාවේ මෑතකදී බිහි වුණු චිත්‍රපටවලට වඩා ලිංගික දර්ශන අතුරු චිත්‍රපටයක් විදිහට තමයි මේක රිලීස් වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ තේමාව ගත්තොත් එහෙම ලිංගික අල්ලස් ආශ්‍රිත චිත්‍රපටයක් විදිහට තමයි කියන්නේ. මේක ස්ටෝරිය තමයි හරියට කියන්න බෑ අපිට. ස්ටෝරියේ ලිංගික අල්ලස් පිළිබඳව තමයි ගොඩක් කියවෙන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි මේ කාන්තාවගේ චරිත නිරූපණය වෙන්නේ. ඉතින් මෙතනදී ලිංගික දර්ශන කොහොමයක් ඇතුළත් කරලා තියෙනවා අනෙක් චිත්‍රපටවලට වඩා. සාමාන්‍ය ලංකාවේ නිර්මාණය කරන අනෙක් චිත්‍රපටවල සුළු ප්‍රමාණයක් ලිංගික දර්ශන ඇතුළත් කරන්නේ වැඩිහිටියන් පමණයි වුණත්, නමුත් මේකේ සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මේ වෙදි මේකේ ට්‍රේලර් එක නිකුත් කරලා තියෙනවා YouTube හරහා. නමුත් මේ චිත්‍රපටය බලන්න හම්බෙන්නේ වැඩිහිටියන්ට පමණයි 18ට වැඩි පිරිසර පමණ. ඒ වගේම චුලක්ෂිල අමතරව මේ චිත්‍රපටයේ ගොඩක් ප්‍රවීණ රංගශිල්පීන් දායක වෙනවා. ඉතින් ඒ වගේම හුස්ම චිත්‍රපටයේ හිටපු ප්‍රධාන නළුවෙකුත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට පලපවනවා. ඉතින් මේ වගේ මේක අමුතුම චිත්‍රපටයක් විදියට තමයි ඉස්සර රිලීස් වෙන්න තියෙන්නේ. ඉතින් මේකේ ලිංගික දර්ශන තැන් තැන්වල කපලා මේක ඒ චිත්‍රපටයෙන් එහාට දාලා චිලක්ෂිගේ ලීක් වීඩියෝ නමින් තමයි ෆේස්බුක් සහ ට්විටර් වගේ සමාජ ජාලවල ප්‍රචාරය කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි මේ වීඩියෝ ඇත්ත කතාව. ඉතින් ගිනිවල් පොකුරුගේ චිත්‍රපටයේ නොවැම්බර් 26 රිලීස් වෙනවා. ඉතින් කට්ටිය බලනවා නම් බලන්න හොඳ චිත්‍රපටයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. චිලක්ෂිගේ හොඳ රංගනයකුත් මේක බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙනම් යනවා ඔයගොල්ලෝ සුබ දවසක්. ආය මේ වගේ වීඩියෝ එකක් හමු වෙමු. අපේ චැනල් සබ්ස්ක්‍රයිබ් කරන්න උත්සාහ කරන්න තර ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපේ සබ්ස්ක්‍රයිබ් දෙන්න අනිවාර්යෙන්ම